ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවිකරණ ජාවාරම්කරුවන් සහ විදෙස් රටවල සිට එම ජාවාරම් මෙහෙයවන පුද්ගලින් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ලොකු කතාබහකට ලක් වෙලා තියෙනවා අයිස් ඇතුළේ මත්ද්‍රව්‍ය සම්බන්ධව ලොකු ප්‍රචාරණයක් මාධ්‍ය තුළ මේ දවස්වල කියවෙනවා. මොකද පාසල් කිට්ටුව මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිච්ච ප්‍රමාණය වැඩි කියන එක අපි දැනගා. හමුදාගෙන තියෙන පාසල් ආශ්‍රිතව කරන මත්ද්‍රව්‍ය විකිණීම් සම්බන්ධයෙන් වැටලීම් ප්‍රමාණය වැඩි කළ තියෙන අතර ඒ සඳහා වෙනම ප්‍රණ්ඩන් දොරව බිහිවුම් කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් විවේකී පිට ඉඳගෙන ප්‍රංශය, දුබායි, ඉන්දියාවේ රටවල ඉඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන ඒ සියලු දෙනාම ලකුණු අටගෙන තියෙනවා. ඉල්ලාවලගේ ධර්මශ්‍රී කියන තැනැත්තා, කුඩුවල්ලු කියන තැනැත්තා, හඩක් කටා කියන තැනැත්තා තුන්දෙනෙක්ම අත්තරම්ගෙන හේ පොලිස්වල රඳාගෙන හිටියා. නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධතා MOU වල කියන අනුපාඩු හිඳේවා විෂයාකාරව පිළිවෙලට යම් යම් තාක්ෂණ ගැටලුවෙන් අපිට ගෙන්න ගන්න බැරි වුණාට ඒ වගේ මේ තැනැත්තන් නිවිත ගෙන ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අලුතින් සතු නිවේදන ලබාගත් ඉතුරු නම් දෙනා නලදිම ජාත්‍යන්තර පොලිසියෙන් අතුරන් ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කළා. දැන් වැඩේ වෙලා තියෙන ගොඩක් තැන්වල පොලිසියත් එක්ක ඔබ කරන අය සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මිනිස්සු තොරතුරු දෙන්නයි උනා පොලිසිය නෑ මොයි කිව්වේ. ඒ නිසා මම මේ යෝජනා කරන්නේ කර්මාන්තල ඔබතුමාලා පොලිස් ස්ථානාධිපතිතුමාට දැනුවත් කරලා කලාප කාර්යාල වලට එක්වෙන සීමක් කියලා කමිටුවක් වශයෙන් සදාගෙන මේ අතර පාසල් වයසේ පසුවන ගැහෙනු දරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සිග්‍රේන් ඉහළ යමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශක නිලධාරී ලක්ෂ්මී ලංකා මහත්මිය පවසනවා. ඒ නිසා ඔබ හිතන්න එපා මට එන්නේ ගෑනු ළමයි මගේ ගෑනු ළමයි කියලා නම් ඔබ කරන්නේ නැහැ. මට හම්බෙලා ඉන්න හැම ගෑනු ළමකම සැලුන් දෙකකට ගියපු ළමයි. සැලුන් දෙකෙන් තමයි මුරුදු වෙන්නේ. ප්‍රොබේ දරුවා ඒ වගේ වට යනවා නම් නිතර නිතර යනවා නම් අවධානය යොමු කරන්න. ඇයි මෙයා මෙච්චර සැලුන් දෙකකට යන්නේ? මොකද අපි නොහිතන දේ තමයි එතන ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්.